සුබ දවසක් අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම තවත් ඉතාමත් වැදගත් මාතෘකාවක් ඒ තමයි ආහාර මාර්ගයේ පහළ කොටසේ නැත්නම් අපි කියනවා රෙක්ටම් නැත්නම් කෝලෝන් ඩාජ් බවල් ඒ වගේ තියෙන පිළිකා තත්ත්වයන් පිළිබඳව ඒකෙදිත් ගොඩාක්ම බහුලව හම්බෙන්නේ අපිට මේ රෙක්ටම් එකේ නැත්නම් ඒනල් කැනල් එක ගුද මාර්ගයට ඉතාම ආසන්නයේ තිබෙන පිළිකා තත්ත්වයන් එතකොට මේ පිළිකා තත්ත්වයන් තමයි සාමාන්‍යයෙන් අවුරුදු 40ට වැඩි අයගේ හැදෙන සම්භාවිතාවය ටිකක් වැඩි ඊට පහළ වයස් සීමාවලත් අපිට හම්බ වෙන අවස්ථා තියෙනවා මේගොල්ලන්ගේ අපි හිතුවොත් එහෙම මේගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එක නැත්තම් මේගොල්ලෝ කොහොමද සංගුණතාවය එක වෛද්‍යවරු එක්ක විතර යොමු වෙන්නේ කියලා සමාජලාට ගුද මාර්ගයේ ආශ්‍රිතව සිද්ධ වෙන කැක්කුමක් නොමැතිව ඇති වෙන ලේවහණය වීමක් නැත්තම් බඩවැලේ තදවීමක් බඩ පුරවා දැමීමක් නැත්තම් අපි ආයෙ කියනවා මේ constipation ඒ කියන්නේ මලබද්ධය මලබද්ධය ඊට තදින්ම තියෙනවා සමහර අයට මොකද ඒ සිද්ධ වෙන්නේ මේ ආහාර මාර්ගයේ සිදුර කුඩා වීම නිසා එතකොට එතනින් එන මල පහ ඊටාම නිකන් පටි වගේ නැත්තම් නිකන් පෙලට්ස් වගේ අපි කියනවා නැත්තම් ඊට කුඩා ප්‍රමාණයේ තමයි පිට වෙන්නේ එතකොට සමහර අයට කලාතුරකින් මේක සම්පූර්ණයෙන්ම අවහිර වෙලා හිරවීමක් පවා හදිසිය ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ தත්ත්වය ඊටමත් වැදගත් තේරුම් ගැනීමට මොකද ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ඔබගේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මුණ ගැහිලා ඒ ගැන අවශ්‍ය පරීක්ෂණ සිදු කරගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඊටමත් අවශ්‍යයි. දැන් මේ කෙරෙන පිළිකා වලට ප්‍රතිකාර ක්‍රමයේ ඊටමත්ම දියුණුවයි. ලංකාවේ ඊටමත්ම දියුණු මට්ටමකට මේ ප්‍රතිකාර ක්‍රමය අවිල්ල තියෙනවා. ඒකෙදි පිට රටවල තියෙන ප්‍රතිකාර ක්‍රමයට හා සමාන ක්‍රමයක් අපේ රටෙත් දැන් ඒක පේෂන්ට්ස්ලට රෝගීන්ට හම් වෙනවා. ඒ කියන්නේ සර්ජරි එකත් ඉස්සර වගේ නෙමෙයි දැන් ලොකුවට ලොකු කැපුමක් දාලා සිදු කරන ඔපරේෂන්ස් නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ කී හෝල් සර්ජරි, ලැප්‍රොස්කොපික් සර්ජරි තමයි ගොඩක්ම 90%කට වැඩිය පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් කැක්කුමක් නැතුව හොස්පිටල් ස්ටේ එක නැත්තම් රෝහල්ගත වීමේ කාලය ඉතාම අඩුවෙන් ගත කරලා මේ පිළිකාමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මා කලිනුත් කිව්වා වගේ මේ මුලින්ම ලේයාමක් හෝ ඒ වගේ කිසියම් හෝ තත්ත්වයක් තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා මුඳ ගැහිලා ඒ සම්බන්ධයෙන් අපි තුම ෆ්ලෙක්සිබල් සිග්මොයිඩොස්කෝපි එකක් හරි නැත්තම් කොලොනොස්කෝපි එකක් වගේ පරීක්ෂණයක් සිදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මේ වගේ රෝගී තත්ත්වයක් අපි ඩයග්නෝස් කරාට පස්සේ නැත්නම් රෝග නිර්ණය කරාට පස්සේ ශල්‍යකර්ම ගැන විස්තර ලබා දෙනවා. ඒකෙදී ශල්‍ය වෛද්‍යවරයා යෝජනා කරන්න ඉඩ තියෙනවා මේ රෝගීන්ට තාවකාලිකව ස්ටෝම එකක් නැත්නම් කොලොස්ටොම එකක් හෝ ජීවිත කාලයටම නැත්නම් පර්මනන්ට් ස්ටෝම එකක් දැමීමේ අවශ්‍යතාවය. මේ වගේ යෝජනාවක් ලද වහාම රෝගීන් ගොඩක් කලබලයටපත් වෙනවා. මොකද ගොඩක් රෝගීන් අකමැති තමන්ට පර්මනන්ට් ස්ටෝම එක නැත්තම් ජීවිත කාලෙටම බෑග් එකක් පාවිච්චි කරන්න සම්පූර්ණයෙන් ගුද මාර්ගය ඉවත් කරලා සම්පූර්ණයෙන් ඒ පැත්ත වහලා කරන ඔපරේෂන් එකකට භාජනය වීමට. ඒක නිසා දැන් නවීන තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ සර්ජිකල් ටෙක්නොලොජික ටෙක්නික්ස් ඉතාමත්ම දියුණු මට්ටමක තියෙනවා. ඒකෙදි ගුද මාර්ගයට ඉතාම ආසන්න පිළිකා පවා සහ රෙක්ටම් එකේ ඉතාම පහළ තියෙන කොටසේ තියෙන පිළිකා පවා ඉතාමත්ම සාර්ථකව මේ පර්මනන්ට් කොලොස්ටොමි නොදා ඔපරේෂන් කරලා ඒක ඉවත් කර ගැනීමේ හැකියාව දැන් තියෙනවා. එතකොට ඉස්සර වගේ ගොඩක් බිය විය යුතු නැහැ. එතකොට තමයි ජීවිත කාලෙටම මේ බෑග් එකක් දාගෙන ඉන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් පොඩි කාලයකට සති 4කට හෝ 6කට වගේ කාලයකට පොඩි කාලයකට ස්ටෝම එකක් දාන්න වෙනවා. මොකද ඒකෙදි අර පල්ලෙහා තියෙන තුවාල සනීප වෙනකන් තමයි ඒ ස්ටෝම එක తాවකාලිකව අපි ඇති කරන්නේ. මේ රෝගී තත්ත්වය එන්න එන්න දැන් ලංකාවෙත් ඉතා බහුලව හමු වෙමින් පවතිනවා. ඒක ඒජ් ලිමිට් එකක් අපිට කියන්නත් අමාරුයි. විශේෂයෙන්ම අවුරුදු 40කට වැඩි වයස් කාණ්ඩේ තමයි ඉතාම බහුලව හමු වෙන්නේ. ඊට අමතරව දැන් කෝලෝන් එකේ තියෙන පොලිපෝසිස් කෝලයි කියන නැත්නම් පොලිප් තියෙන තත්ත්වයක් තිබුණොත් රෝගීන්ගේ ඒකත් පසු කාලීනව පිළිකා බවට පත් වෙලා මේ කෝලෝන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන ඔපරේෂන් එකකට පවා යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම නැවතත් මතක් කරනවා ඔබගේ
උදරයේ පහළ කොටසේ ඇතිවන කැක්කුමක් සහ ඒ හා සම්බන්ධයෙන් ඇතිවන කැක්කුමක් නැතිව හෝ ඇතිව සිදුවන ලේ වහනය වීම ඔබට ඇතිවෙනවා නම් හෝ ඔබ ඔබේ පවුලේ කෙනෙක්ට හෝ ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් සමහරට ඒත් එක්කම අර්ශස් නැත්නම් අපි කියනවා හෙමරොයිඩ්ස් කියලා ඒ වගේ තත්ත්වයක් හෝ තිබෙනවා නම් වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි පරීක්ෂණවලට යොමු වෙලා ඒ අවශ්‍ය ප්‍රතිකාර මුලින්ම ලබා ගත්තොත් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාස් first internationally accredited hospital chain for quality and patient safety.